ගරු ස්වාමින් වහන්ස, යම් පුද්ගලෙක් තමන්ට උත්පත්තියෙන් උරුම වෙච්ච අංගපසඟ සෝභහමත් රුව තව කෙනෙකුගේ සිත තුළ රාගික කාමුක සිතුවිලි ඉපැද්දීම සඳහා භාවිත කරනවා නම් ඔහුට හෝ ඇයට අත්වන ඉරණම කුමක්ද ස්වාමින් වහන්ස? මෙහෙමයි නෝනා, බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කරනවා නෝනා, මේ තමන්ට ලැබුණා වූ රූපය. මං දැන් කිව්වා මේ රූපය අපිට අම්මා තාත්තා නිසා ලැබුණු රූපයක් නෙමෙයි. අපි අප්‍රමාණ මල් පූජා කරලා, බෝමලු ඇමදලා, මෛත්‍රී චිත්තයන් වඩලා තමයි මේ ලස්සන රූපය ලැබුවේ. එනිසා මේ ලැබුවා වූ ලස්සන රූපය බුදුරජාණන් වහන්සේ කියනවා නිරයගාමී බවට පත් කරගන්න එපා කියලා. යමෙක් තමන්ට ලැබුණා වූ රූපය ඇඳුමෙන් පැළඳුනෙන් හෝ ලෝකයාට යම් නිරාවරණය කිරීමක් කරනවා නම් ඕන, එය අපායගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා, අපායගාමී අකුසලයක්. ගරු ස්වාමීන් වහන්ස, නාට්‍යංගනාවන් රංගන ශිල්පිනියන් සම්බන්ධව කතා කරද්දී මේ தත්ත්වය කොහොමද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන්? ඒක නෝනා බරපතල තැනක්. ඒක අපිට සමාජෙ කියන්නත් බෑ, සමහර විට කෙනෙක් ගැටෙන්න පුළුවන්. නමුත් කවුරු ගැටුණත් ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. මොකද බුදුරජාන් වහන්සේ නටගාමිනී කියන රංගන ශිල්පියෙක් බුදුරජාන් වහන්සේ ළඟට එනවා. එයා තමයි එදා දඹදිවේ හිටපු ලස්සනම රංගන ශිල්පියා. මේ රංගන ශිල්පියා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ, අපේ ගුරුවරු අපිට කියලා තියෙන මේ රූපය උපයෝගී කරගෙන අනුන්ව සතුටු කරන අය, අනුන්ව විනෝද කරන අය මරණින් පස්සේ පායාස කියන දිව්‍ය තලයට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා, නෑ ගාමිණී, ඔය ප්‍රශ්නේ අපි ඔතනින් නතර කරමු කියලා. නෑ ගාමිණී දෙවෙනි වතාවෙත් අහනවා. දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ කියනවා, නෑ ගාමිණී, අපි ඔය ප්‍රශ්න ඔතනින් නවත්තමු කියලා. තුන්වෙනි වතාවෙත් අහනවා. ඒත් කියනවා බුදුරජාණන් වහන්සේ, නවත්තමු අපි මෙතනින්. හතරවෙනි වතාවේ හද්දී බුදුරජාණන් වහන්සේ කියනවා, ගාමිණී, මේ පායාස දිව්‍ය තලයක් කියන්නේ දිව්‍ය තලයක් නෙමේ, පායාසය කියන්නේ නිරයක් කියලා. එතකොට පායාසය කියන නිරය කියන්නේ කවුරු යන තැනක්ද? මේ රූපය උපයෝගී කරගෙන ලෝකයා තුල කාමස්වන්දයන් සකස් කරනවා නම්, ලෝකයා තුල විනෝදය හාස්‍ය සකස් කරනවා නම්, ඒ අය මරණින් පස්සේ පායාස කියන නිරයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම නෙමෙයි කියන්නේ, තේරුණාද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්මය අපි දේශනා කළ යුතුයි. මොකද මේක සමාජයට මේ මොහොතේ කරන්නා වූ බුදුරජාණන් වහන්සේ බලවත් අනතුරු හැඟවීමක්, තේරුණාද? ඒගාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තමා පෙර පින නිසා ලැබුවා වූ මේ සුරූපී ජීවිතය ඇඳුමෙන් පැළඳුමෙන් හෝ අපි ලෝකයට නිරාවරණය කරනවා නම් එය අපායගාමී අකුසලයක් කියලා නෝන. ඒතර අපි දන්නා වූ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ පායාස නිරේ කියන්නේ කොයි වගේ තැනක්ද කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දකිනවලු සමාධියෙන් මේ පායාස නිරේ ඉන්නේ නිරිසතුන් ඇටසැකිල්ලක් හැටියටයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. එයාට මස් මුහුණක් තියෙනවා, නමුත් ඇටසැකිල්ලක් හැටියට. මස එයාට ලැබිලා නැහැ. ඇයි මස ලැබිලා නැත්තේ? ගිය ජීවිතේ එයාට ලැබුණා වූ මස එයා කාමයන් උදෙසා යොමු කළා, තේරුණාද? අනුන්ට අකුසලයේ උදෙසා එයා යොමු කළා. ඒ වගේම තව නිරිසතෙක් ඉන්නවා ඒ පායාස නිරේ, එයා නෝන හැම ගහපු නිරිසතෙක්. ඔබ මිනිස්සේ කොඳ ශක්තිමත් මිනිස්සෙක් අරගෙන ඒ ශක්තිමත් මිනිස්යාගේ මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා දාන්න. උඩුහම සම්පූර්ණයෙන්ම මූණේ ඉඳන් උඩුහම ගැලෙව්වට පස්සේ දැන් ඔබට පේනවා රතු පාට, ලේ තැවරුණු, මස් තැවරුණු, නහර තැවරුණු ඔය මේ මස් ගොඩ. අන්න ඒ වගේ හැම ගැහුවා වූ නිරිසතෙක්. මසම පිච්චෙනවා, මසම ගින්දරට යෝධියට පිච්චෙමින් මසම පීඩාවටපත් කරනවා. ඇයි? ශරීරය මස කියන කාරණය ලෝකයාගේ කාමස්වාදයන් උදෙසා යොමු කළා. එනිසා නෝනා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා තියෙන යම් හේතුවක් නිසාමයි, තේරෙනවා? එහෙනම් අපි දක්ෂණං බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ තෝරගන්න නිවැරදිව අපිත් පායාස නිරය කියන පැත්තට යෑමේ අපි වළකිනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නා වූ කාරණය වර්තමාන ලෝකයාට ගොඩක් වටිනවා. නමුත් අපිට ලෝකේ නිවැරදි කරන්න බෑ නෝනා. මොකද ලෝකය කියන්නේ දුක කියන කාරණය, තේරුණාද? එනිසා ලෝකයේ මේ මොහොතේ යන දිශාව වෙනස් කරන්න මේ ලෝකේ කාටවත් බෑ. සක්‍රයා ඇවිල්ලා මේ ලෝකේ පාලකයා වුණත් නැවත මේ ලෝකේ වෙනස් කරන්න බෑ නෝනා. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය යන්නේ මුර්ග සංඥාව සකස් වෙන තැනටයි කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10යි කියන තැනට එනවා කියලා. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120යි. දැන් වෙනකොට ඒක 70ට වගේ බහැලා තිනවා. එතකොට 120 ඉඳන් 70 කියන්නේ අවුරුදු 50ක් අවුරුදු 2600ට ආයුෂ අඩු වෙලා තිනවා. එතකොට මේ ගෙවුනා වූ අවුරුදු 2600 කියන්නේ මේ ස්වභාවිකත්වයේ තුල ලෝකයේ ගලාගෙන ආපු අවුරුදු 2600. මේ වසවිස කෘමිනාශක රසකාරක මේවා තිබ්බේ. නමුත් අදින් පස්සේ බිහිවෙන්නා වූ ලෝකය කියන්නේ මේ සියල්ලෙන් විකෘති වූ ලෝකයක්.
එන ඉතුරු ආයුෂ 50 60 ගෙවෙන්න තව අවුරුදු 1500ක් යන්න අවශ්‍ය. එන පරමාවිෂ අවුරුදු 10යි කියන තැනට ලෝකය තව අවුරුදු 1500ක් යනකොට පත් වෙනවා නෝන. ඒ පරමාවිෂ අවුරුදු 10යි කියන තැනදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මිනිස්යාට මුර්ග සංඥාව සකස් වෙනවා කියලා. මුර්ග සංඥා මිනිස්යා තව මිනිස්සේ දකින්නේ මුර්ගයක් හැටියට නෝන. මරා ගන්නවා කියනවා, කොටා ගන්නවා කියනවා, ලේ වලින් මේ පෘථුවිය තෙමෙනවා කියනවා. තේන්න. දැන් බුදුරජාන් වහන්සේ කියන මෙතෙන්ටයි මේ ලෝකය යන්නේ. එහි බීජ අවස්ථාව තමයි අපි මේ ලෝකයේ තුල දකින්න ඕන. ඒ නිසා මේ ලෝකයේ සක්‍රයා ඇවිල්ලා පාලකයා වුණත් මේ ලෝකය නැවත නිවැරදි කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ අපිට කියනවා. ඒ නිසා ලෝකය අපිට නිවැරදි කරන්න බෑ. ඒ නිසා අපි ධර්මයේ තුල නිවැරදි වෙන්න ඕනේ කියන තැනයි අපි සකස් කරගන්න ඕන. ධර්මයේ තුල අපි ශක්තිමත් වෙනවා. ලෝකයේ අන දිශාවකට ගියේ දැන් මොකද ලෝකය යන්නේ දුක දිශාවටයි. තේරෙනවද? ඒ නිසා ලෝකයේ දුක දිශාවට යද්දී අපි ධර්මයේ දිශාවට එන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒතොර අපි ධර්මයේ දිශාවට එනකොට සමහර විට ඔබ හුදකලා වෙන්න පුළුවන්. මොකද ලෝකයේ බහුතරයක් යන්නේ එක පැත්තකට. ඒතොර මොකද ධර්ම මාර්ගයේ යන කෙනා හැම වෙලාවම නෝන උඩුගම් බලාගෙන කෙනෙක්. එයා මුහුද පැත්තට ගලාගෙන යන කෙනෙක් නෙමෙයි. එයා උඩුගම් බලාගෙන යන්නේ. උඩුගම් බලාගෙන යනකොට අනිවාර්යයෙන්ම එයා මේ සමාජයට අමුත්තෙක් වෙන්න පුළුවන්. තේරෙනවද? එයා මේ සමාජය තුල හුදකලා වෙන්න පුළුවන්. එයා මේ සමාජය තුල පිස්සෙක් කියලා යාම හඳුන්වන්නත් පුළුවන්. නමුත් ඒ කොයි ආකාරයෙන් සමාජය ඔබව හැඳින්නුවත් ඔබ දක්ෂ වෙන්න ඕනේ තමා ළඟ මුළු ලෝකෙම නැති වුණත් බුදුරජාණන් වහන්සේ ඉන්නවායි කියන විශ්වාසය ඇති කරගන්න. ඒ නිසා මේ විශ්වාසය තුල අපි මේ සංසාර බය දකිමු. තේරෙනවද? මේසා බරපතල වූ අනතුරක් අපේ ඉදිරියේ තියෙනවා නේද? මේ රූපයේ වැරදි ආකාරයට පරිහරණය කළත් ඒසා බරපතල වූ වැරදි අනතුරක් තියෙනවා. ඉතින් මේ වැරදි අනතුර දකිමින් අනතුරෙන් මිදෙන දිශාවට යන එක තමයි අපිට කරගන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන මෙම කරුණු ඔබට ඉතාමත් වැදගත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට අපායගාමී නොවන මාර්ගයක් ගැන. ඔබේ සිතේ පහළවන අකුසල් සිතුවිලි බොහෝ දුරට ඔබව ඇදගෙන යන්නේ අපායට. හැබැයි ඉන් මිදෙන ක්‍රමයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.